ආයුබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා සිළු දෙනා මගේ channel එකට. අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ අමුද්‍රව්‍ය තුනක් භාවිතා කරලා කොහොමද දොදොල් රසට අතුරු පසක් හදාගන්නේ කියලා. අපි දැන් බලමු කොහොමද හදන්නේ මොනවද ඕන කරන්න කි. මුලින්ම මම මෙතන අරගෙන තියෙනවා අකුරු ග්‍රෑම් 100ක්. අකුරු මම ග්‍රේට් කරලා අරගෙන තියෙන්නේ. ඔයගලන්ට අකුරු නැත්තම් සීනි කැරමල් කරලා මිලිලීටර් 100ක් ගන්න පුළුවන්. ඒක මම මෙතන තව අරගෙන තියෙනවා රතු කැකුළු හාල් පිටි ග්‍රෑම් 125ක්. ඒ රතු කැකුළු හාල් පිටි වෙනුවට ඕගලන්ට සුදු කැකුළු හාල් පිටි පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතන තව අරගෙන තියෙනවා උකු පොල් කිරි මිලිලීටර් 200ක්. ඒකම ලුණු ස්වල්පයක්. කරදමුඟු තුනක් මම මේ විදිහට තලාගෙන අරගෙන තියෙනවා. අපි දැන් බලමු මේක හදන්නේ කොහොමද කියලා. මුලින්ම අපි ලිපේ තියෙන පුළුවන් භාජනයක් අරගෙන ඒකට උකු පොල් කිරි මිලිලීටර් 200 දාගෙන ඒකටම ගාගත්තු හකුරු ටික සහ ලුණු ස්වල්පයක් දාගන්නවා. මම ලුණු තේ හැඳි කාලක් වගේ තමයි දාගත්තේ. ඒකම අපේ එන්සාල් කරල් තුනත් මේ විදියටම දාගන්නවා. මේක අපේ ලේපේ තියලා හකුරු ටික දිය වෙනකම් විතරක් රත් කරගමු. දැන් අපි මේ භාජනයේ ලිපේ තියලා මීඩියම් හීට් එකේ හකුරු ටික දිය කරගමු. අපි දැන් භාජනය ලෑස්ති කරගමු. අපි දැන් දොදොල් එක හදන භාජනයට තෙල් ටිකක් දාලා මේ විදියට පැත්තකින් තියාගමු. ඊට පස්සේ අපි හාල් පිටි ටික අරගෙන බෝල් එකකට දාගමු. ඊට පස්සේ ඒකටම අපි දිය කරගත්ත හකුරු ටික මේ විදිහට වෙනේරකින් හාල් පිටි ටිකට පෙරාගමු. මේක රස්නේ පිටින් තිබුණට කිසි ප්‍රශ්නයක් නැහැ. නිවෙන්න ඕනේ නැහැ. ඊට පස්සේ අපි විස්කෙහකින් හොඳට විස් කරගමු. හොඳට කැටහිරින් නැති වෙන්න විස් කරගමු. මට පොඩ්ඩක් මේ මිශ්‍රණය දියාරු මදි නිසා මම ඇල් වතුර මේස හැඳි 3ක් මේකට මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ බලමු අපේ පදම කොහොමද කියලා මම ඕගලන්ට පෙන්නන්නම්. මේක තමයි අපිට තියෙන්න ඕන පදම. දැන් අපි මේ මිශ්‍රණය තෙල් ගාගත්ත භාජනයට දාගමු. ඒ අතරතුර මම වතුර ටිකක් ස්ටීමර් එකට දාලා තියලා තියෙන ලිපේ. දැන් අපි බලමු කොහොමද මේක ස්ටීම් කරගන්නේ කියලා. වතුර එක හොඳට නටනකොට තමයි අපි මේ දොදොල් භාජනය ස්ටීමර් එකට දාගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක මෙහෙම විදිහට වහලා විනාඩි 45ක් පැය භාගයක් මේ විදිහට ස්ටීම් කරගමු. දැන් මේ විනාඩි 35කට පස්සේ දැන් මේක මේ විදිහට ලිප ඔෆ් කරලා ස්ටීමර් එකේ පියන ඇරලා අපි හොඳටම කූල් වෙනකම් මේ විදිහටම තියාගමු ස්ටීමර් එක ඇතුලේ. මේ තියෙන්නේ හොඳටම කූල් වුණාට පස්සේ අපි හදාගත්ත රසම රස දොදොල් එක. ඔගලන්ට පේනවා ඇති ලේසියෙන්ම ගැලවුණා. ඒකම ලස්සන පාටටත් තියෙනවා. ඒක මම මේකට තෙල් කිසිම දෙයක් භාවිතා කරේ නැහැ. අකුරුයි පොල් කිරි විතරයි පාවිච්චි කරේ. දීවැඩියාව තියෙන කෙනෙකුට උනත් මේක හදලා බලන්න පුළුවන්. ඒකම කියන්න ඕන මම මෙතන පාවිච්චි කරේ කිතුල් හකුරු නිසා තමයි මේ විදිහට දුඹුරු පාටට ලස්සන පාටට තියෙන්නේ. අපි දැන් කෑල්ලක් කපලා බලමු කොහොමද කියලා. මේ තියෙන්නේ අපි හදාගත්ත දොදොල් එක. ඇත්තරම හරිම සොෆ්ට් එකට තියෙනවා. ඒකම හරිම රසයි. ඒක ඕගොල්ලෝ කාලම අත්විඳින්න ඕනේ රස කොහොමද කියලා. ඇත්තටම මම ඕගොල්ලන්ගිනුත් ඉල්ලනවා කාලා රස බලලා මට කමෙන්ට් එකක් දෙන්න.
मगे चैनल का सब्सक्राइब करना अमतक करापा एक मगे चैनल का नरबुआट भूमि स्तूति आए तलत रेसीपी हम भी।